යි බෝවන් කාලීන පුවත් වාර්තා කරණය අංකයක. සියත උ දැසන පුවත්විකාශයෙන් ඔබ හමුවන මම අර්ශනා පිරිස්. ප්‍රථවේ නවදහනය පුවත්සිරස් තර වෙත අපේක්ෂා රෝහලේ ස්වංක්‍රියය එන්න ත්‍යන්ත්‍රය නවති රෝගී ජීවිත රැසක් අනතුරේ සෞඛ්‍ය උපකරණ සහින්්‍ර බිලඳී කැනීම ගැන විධමත් පරීක්ෂණයක් කරන්න රජය විකරණවේදින් ඉල්ලයි. විකාක්ශෂන අධිකාරි පණඳට එළෙහි වෙන්න විපක්ෂ ඒකමතිකව තිීරණය කරයි. ප්‍රථමේෙන් දේශය පුවත්. සෞ්‍ය ශේෂත්‍රයේ තුළ පවතින ගැටළු දවසසින් දවස වර්ධනය වෙමින්, රෝගී ජීවිත දැඩි අවදානම් කටයි පත්වමින් තිබෙන්නේ. දිනකට දහස් සංඛ්‍යාත පිරිසක් ප්‍රතිකාර ලබන මහරගම අපේක්ෂා රෝහලේ ස්වංක්‍රීය එන්නත් කරන යන්ත්‍රයද අද භාවිතයෙන් ඉවත් කරලා. ඒ අශ්‍ය උපකරන සහන් අඩත්ව නොමතකම නිසයි. සෞඛ්‍ය උපකරන ගෙන්වීමේදේ විශාල මාසයාවක් සිදුවන බවටයි සෞ්‍යවෘර්තිකෙන් මේ අතර චෝදනා කරන්නේ. මහරකම අපේක්ෂාරෝහලේ ස්වෑංක්‍රිය එන්නත් කරන යන්ත්‍රය. භහවිතයන් ඉවත්කර ඇති බට තොරතුරවාර්තා වනවා. දෙදහස් දහ අටවසරේදී එම රෝහලේ ස්ථාපනය කරු ඩැපූ. අදාල අන්ත්‍රේට වැයූ මුද රපල් කෝටි හතරා. පිරිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ලබාදෙන විකිරන ශීලී FD.G අෞෂදය එන්නත් කිරීම සඳහ අදාරස්වංක්‍රිය එන්නත් කරනයන්ත්‍රේ මිලීරනු ලැබේ එම ප්‍රතිකාර සේවා සිදුකරන සෞඛ්‍ය කාර්ය මන්ඩලබවල ආරක්ෂාව සඳහායි. නමුත් මේ වන විට අදායන්ත්‍රේ භාවිත කිරීමෙන් ඉවත් කර ඇත්තේ ඊට භාවිත කරන සම්බන්තක කැතිටට අවසන් වීම හේතුවෙන් බවයි වාර්තාවන්නේ මේ පෙටස්කෑන් සිදුකිරීම සඳ අවශව වන FG නමති ප්‍රසයන් ්‍රව නම් ප්‍රතිකේ ඇත් යන නමුද මස හයක අආසන්න කාල. ඇතිසේ මේ සෑංක්‍රිය පද්ධතිය ක්‍රියා විරහිතවීම නිසා සිදධ වෙලා තියෙනවා සෞඛක කාරමන්ලට වෙන වෙනම ගිහිල්ලා මේ ප්‍රතික්‍රයක ඇතුළත් කරන්න එක පැත්තක මේනිසා පරීක්ෂණයට ගත්වෙන කාේ වැඩි වෙනවා අනිත් පත්තෙන් මේ පරීක්ෂණය සිදුකිරීමම සඳහා සභාගෙන සෞඛක කාරමඩලේ විකකිරිනොට නිරවරන ම නිසාඔන්ගේ ජවිතත් ඇතුරට පත් වවා දැන්ගේවුණු සතිදක තුනක පමන කාලය සිට මේ FඩGනමති රසායන ්‍රව මෙ වනයිට පිකාරහලතුළ සම්පූර්ණයෙන් හිඟයි තවත් සතති අවෝයෙන්ක් හෝ තුනක් යනතුරමේ තත්වේ මෙසේ පවති කියෙන කාරණ තම මෙට පබ දනගන්න ලැබ ොරතුර හර කියන්න පුළුවන්ඇති එතකොට රෝගේ ජීවිත තවත් පේඩාට පත්තිම සහ රෝගේ ජීවිත හනනිත් ලක්කිීමමතව හර සිද් වෙන. මෙම යන්ත්‍ර මිලදීගත් අයට එරහිව විදිමත් පරීක්ෂයක් සිදු කරන ෙසයි බරජය විකරන විද්‍යාහා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලාසිටෙන්නේ. යන්ත්‍රය භාවිතා කරන යන්තෙන් පරීක්ෂණ සිදු කරන නිර්ධාරීන්ම යොදාගන්න නැතුව තාක්ෂණක ඇගයිම් කමටුවට තමන්ට හිතවත් තමන්ට ඕඕන යව යොදාගැනමින් ඊනියා විශෂක්ඥවරුන් යැයි කියාගන්න පිපය. ගනින් යත්‍ර මලදී ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශයේ පැටනෙ වලාතිබෙන්න්න. අප විශෂම මේ වෙලා වෙල්ලා හිට නවා කෝට හතක් ියදන් කල යන්්‍ර මලදීගත්තේ ඇයි මේ න්ත්‍ර භාතා කරන නැන ඒවස්ථාවද න්ත්‍ර ලදී ගැනීම සිදු කරපු අයට එරෙහි කටිවුතු කළ යුතු ශෂ ක්ෂ සිදු ළ ුතු සම්බදන්න. ලංකාේ සෞඛ්‍යමාත්‍යයන්සිට උපකරණ ගෙන්වීම කියන එක සම්පූර්ණ මාිියාවක්. අපි ජනාජපතිවර යටට ක න ෞඛ්‍යමාත්‍යයවර ට කියනො මේ එකට හේතුව තමයි. උපකරන ගෙන්වීමේදී සමහර පුද්ගලයන්ට කොමිෂන් හම්බේ. මේ කොමිෂන් ගැනීම නිසා උපකරණ ගෙන්නන්ට හරිමසයි. හැබැ ඒ උපකරණ ගෙන්ඩලා පාවිච්චිකිරීමේද. ඒකට කොමිෂණ එක කම්බුවවෙෙ නැත්තන් ඒ උපරණේ පාච කරන්න කාටවත් අ වශ්‍යනෑ ඔන්ටඔවන තවපකරණයගෙන්න්න. අද ව නොකට රසායිනා ගාර් සේවාාවේ, මේම ගොඩගහප උපරණ ගණලාවක්ති නවා. අපිහනු නියෝජද්‍යක්ෂදර රසයිනා ගර් සේවා කියලා. තනතුරේ ඉන්න පුදගලයාගේ. ඔබ දන්නවාද ලංකාවෙ කොච්චර උපකරනතුකයක් වැඩකරනවා අද කොච උපරනතුකයක් වැඩකරන්න ඇද පුළුවන් ලං දවස්තුනක් ඇතුළ කියන්නගේ ලි අභියෝග කරනවා. මේ උපකරණය වැඩක් නෑගේ ලා කියනවනන් සෞඛ්‍ය මාත්‍යන්ශේ කවරුහරි. මහරගම පිළිකාර හලේ කවුරුහරි අනිවාරයම මේ උපකරණය ගෙන්න්නන්න තාක්ෂණික ඇගයිම කරපු. ඒ නිලධාරයගේ ඒ උපකරණය මලියන හතලිය නැවතාය කරගන්නෙ ලාපිල්ලිීමක්ර. පකරනහිගේ වගේම අෞෂධහිගියත් රෝගිය ජීවිත අන්ත අසරන කර අවසන්. ෞෂදමලත් අහස උසට ගෙන්. ඊල කිය අෞෂදමිල නිසාම වේල් තුනක බෙත් වට්ටෝරු එක බේලකට විතරක් සීම කරන්න ජනතාාවට අද සිද්ධවෙලා මම බෝුණන පේරකට වරමට බෝුණුහයිවතින් ගනන්විත ලේනික එකකට ගාම මෙසැරි දුන්නේෑ පාමසිෙන් ග්ඩ කිවවා. ගතනෑ දැති බිචටික ඇතමයි බොඩෙ සමහරක්කව නෑ දෑ මහෙතා ගන්න නෙලියද. කිය සපලයි ොඩක් නෑර කන්රෙට හම්බවෙන්න ගොඩක් මිනිසුන්ට අමාර හනා කරන්න දීති අවශ්‍යතමන ඔක්කම ගැනන්නේ. පොහතපුතේ දරගන්න එක පෙත්ත මිල බේද්්‍යන් ාමරුපය දෙතු දක්ොට බෙත්තුවොට. ක්කටට නියල නලා බේත්න්න ඇලින් ගණඩ කියලා.ය මගේ බේතකම තුන්දස් පන්සය අමාරු තමයි දෙමනාගන්නඩක් බෙත් මිලා දියින දුපත් ජනතාවට සෑහෙන අමාරුකමකින් තමයි බෙහෙත් අරගෙන ජීවත්වන්නේ එලා තියන්නේ. මාසය ම ගත්තා කෙල්න එකගේ බේත් අතර පාත් නෑ දෙ පිටින් තමයි ගත්තේ ඒකඩක් චවිතිින් සල්ලි වැරමය පොඩක් කමාරු දවස් පහක දුන්නොත් ඒේක තුදුනකටහරි කෝමාින් ගඩබැ නත්තම් බොන්න කොහ. එක කරලග එකසි පොනක් ගන්න කෙනවා මාසක් පෝඩ වනේ එක එකසේ තිස්පකසි පක් එක පැත්තක්. දෙ මනාකන කොමල් කර ගඩ යවුනැවිට බොඩ කියල දිනනේ ඉත්පිතාලින් ඇම බේතමම් පෙන් ඇල ඒලා දෙනවයිති ගණ්ඩ විියකුත්නය මොනාකරන්ඩද. පුලන් විදි තමයිති කරගන්න බේජති හතත් වයන තුනයි හම්බුණ අනිතට පාමසිකින් ගන්නෝ නිදි සල්ි තිීනට ගන්න අනමේ මට දැන් එක ෙතක් ගන්න කියිය එක්දාස් එකසිය හතිහගේයා ඇත්තම අමාරු අමාරු කියලා බෙහ ොබවෝතත් මැරෙනව ශරල ඇතරම ැබේ හමැරේම මාඩ අඩ පර්තියනබේකල නියකද ම මැරහි තමයි බෙත් නැතුවතිින් පුල්ලොන් විදිට ගන්නවා බැරිවුණොති. ස්රහට මට කීප කණ ේ ගන්න බෙතෙද සෞ්කමත්තුමනේ ජනතාව බේරගන්න බේටිකට සානතෙන්ට නැත්තම් බේත් නැත්තම් මනිසුත් මැරවා ඇමදේටම ඔබතුමා එතන දෙලා බලන්න ඇැතුව මෙතැට බෑලබරන්න්න ඇවිලා බැලුවත්තමයි මේකෙතින ප්‍ර්නාවල් ොකන්න තේරුම්ගන්නඩපුල රජ පසුගේ කෙටිකාලේ තුළ විධාන පනත් කරලියයට ගෙනවා. එමාන පනත් උඩ අයට යමින් ඇතිමොහොතක විකාශන අධිකාරී පනත රට තුළ මේ වනවිට ආන්දෝලනයක් නිර්මාණය කර අවසන්. මෙම විකාශන අධිකාරී පනතට එරිහිව අවශ්‍ය සියලොම පියවර ගන්නා බවයි සමගි ජනබලවේගේ ප්‍රමුඛ පක්ෂයේ විදදායක සභාව අද ඒක මතිකව තීර්ණය කරතිබෙන්නේ. මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පාලනය කිරීම සඳහා ගෙනීමට නියමිති විකශණ අධිකාරී පනත සම්පන්තයෙන් මේ වන විට, දැඩි කතාබහක් නිර්මාණය වීතිබෙනවා. මෙම පනත රහා නිදහස් මාධ්‍ය සහ මාධ්‍යවේදීන් වර්තන රීමට උත්සහ ධර්න බවටයි විපක්ෂ ඇතුළ බොහ පාර්ශවයන් චෝතනා එල්ල කරමින් සිටින්නේ. ෙසි වෙතත් අධිකරන අත්‍ය ආචාය විජේදස රාජච පක්ෂ පසු කියතාදා ප්‍රකාශ කළේ දැනට ඇත්තේ මාධ්‍ය යතන සම්පන්ධ යෝජනාවලයක් පමණක් බවයි. ජනමාත්‍ය අත්‍යංශ සහ මාධ්‍ය ආතන සමක සකච්ඡ කිරීම පස. ඒ කෙටුම් පතක් බවට පත් කන බව අධකර නමාත්‍යවරයා වැඩදුරටත් ප්‍රකාශ් කර සිටියා. මෙොන්තරේ මෙම පනත සබන්ධයෙන් සාක්කච්චාකිරීම සඳහා සමකි ජනබලවකේ ප්‍රමුක විපක්ෂයේ විධයික සභාව ලැස්සනාා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදස්සගේ ප්‍රධහනත්තය. එහිදී විපක්ෂයේ විධායික සභාව ඒක මතිකව තීරණය කර ඇත්තේ මෙම පනතට එරෙහි වෙමින් ඒය පරාචියට පත්කිරීමට පියවර ගන්නා බවයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදේ ඉතිරිවීතිබෙන කොට සත්. විනාශ කරන්නට රජය විකාශන අධිකාරී පණතක් ගෙනෑවිල්ල. මේරටේ ස්වාධීන මාධ්‍ය විනාශමුකය කරා ගෙනයන්නට දරන උත්සාහයට අද දින විපක්ෂයේ විධහක සභාව ඒකමතිකව තීන්දු කරා. එම රජයේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා ගතයුතු ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ි කරනත්ඒ වගේම ජන සමාජයත් ඒ වගකීම අපි විපක්ෂ හැටට බාරරගෙන මේ විකාශන් අධිකාරී පනත පරාජය කිරීමේ වැඩ පිරිවෙල අපි ක්‍රියාත්ම කරන්නටයුතු කරනවා ඒ සඳහා විපක්ෂයේ විදහයක සභාවේ ඒක මතිගතීන් දුව අද අප වෙත ලැබුණ. විශේෂෙන් මම මේ අවස්ථාව ඉල්ලීමක් කරනවා මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය සියලුම මාධ්‍ය එකට එකතු වෙලා මේ සටන අපි ජයග්‍රහණය කරන්නට ුණු. අන්තවාදී ඒකාධිපති ආග්ඥාදායක දරදඩු මුද්ද විකාශන අධිකාරී පනත අපි සහමුලින්ම පරාජය කරන්නට නිදහස් මාධ්‍යය අපි දිනවන්නට ඕ මේ විකාශන අධිකාරී පනතටහ විද්‍යත් ්‍යාමන කොමිසමටෙරහිව දේශපාල ේදිකාව ඇසු කතා මොගදේ වන්මන් කරන්නේ ඒගොල්. හිතැන්ගේ කොමිෂන් සභාවේ පස් දෙෙනකු පත් කර ගන්නවා ට ඒගොල්න්ගේ ආචාර ධර්මෝට ඒගොල්ගේ නයාම වලට අවන්නත නොවයින්න සියලු මාධ්‍ය ආයතනයක්ම තහනම කරන්න පුළුවන් කියලා ඒකෙතින මේ වකත්දදන්න ජනතාවගේ කටවාහන්. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැටබදිී අදහස් ප්‍රකාශනයට තමයි මේ වැටබදින්නේ ආණ්ඩුවට පුුරපුරාන්න අගෙන විරෝධය යට පත් කරගන්න හදනවා මේ දුර්ධාන්ත පනත හරක්්ටි ඒක නිසාප කියනවා වහම මේ දුර්ධාන්ත පනත හකුලාගන්න. යට ඕන හැටියට හිස නමල වැඩ කටයුතු කන්නවා නම් ලයිසන්සය ලබාගන්නවා. රජයට ඉසර දෙයක් නම් අසීරෘතාවයක් නම්. රජය විවේච්චනයට භාජනය කරනවා නම් ලයිසන්ස් නැත ඒ නාලිකහව වාලදාන්න සිද්ධ දෙෙනවා. ආණ්ඩුවට ඒ අන් නොවී රටවෙනුවෙන් තබන්ගේ හරුද සාක්ෂයට අනුකූලව ඒ කාරිාරය ෂ් කිරීමට මේ පනතෙන් පස්සේ කිසේම කෙනෙකුට පුළුවන්කව නැක්. ොම ඇහිරිල් යනවා එක එතන ඉවරයි ඒගතමයි ප්‍රසාාතන්ත්‍රවාදගේ මලගම් මාධ්‍ය ආයතනවලට එල්ලවන තර්ජනය අපි පේනෝ අනපනතක් සසස් ව යුත්තේ සෑම ජනගේ ම අහ සරග හැබයිය කෙටුන් ප දනකොට ෙටුම් පට පිළිබඳව සකච්ා කලාද නෑ විකාශන අධිකාරී පනතක් ගේනවයි කියර කකාරණය පිබඳ මංහිතන්නන්නේ මාධ්‍ය ආයතනවත් මාධ්‍ය යතන ප්‍රධානින් මත් ඒ කණඩයම් දැකන හිටියයි කියලා. එතො මේක හොරම්ම සකස් කරලා මේ පාර්නිමේතුර ඉදිරිපත් කරන්තම සූදානම් ුණ. මාධ්‍ය මරදිනයට යන්ඩේපා ඔය කිසිම කෙනෙක් මේ අහිංසක දුපත් මාධ්‍යවේදයවිනි කතා කරාද බලන්නකෝම් සමහර මාධ්‍යවේදින ඉන්න නිවසක් නෑ. ඒවගේම ළමයි ස්කොල්ලවගඩ කමයක් නෑ. නමුත්න් තමන්ගේ මාධ්‍ය කලාවට ආදරය හන්දා. රටට ආදරය හන්දා මේ ඇත්තෝ ටික මුකෙකින් හරිකමන්න පයිං හරයඇවිල්ලා තමන්ගේ මාධ්‍යවාතා කළ තමන්ගේ නාලිකාවට යම. ඒ අයට දැන්. වා පවන්ද යනවා සියත ටෙලිවකටත් සමර ප්‍රශ්න හැබැයි අනිත් නාලික ඔක්කෝමටික දෙගියග බහිටයි. එහි දනිල් එහේ මහින්ද. එහ චන්්‍රිකා! එහ අනුරෑ. එහ සජිත් මේමකොත අපිට කියන්න තින්නේ ඔබ ගෙන එන ඒ මර්ධන පනතත් අකුලගන්න සූදානමෙන් ඉන්න කියන්නේ. ජනතාව මායාවකට හසු කරලා මේ රට විනාශයට ගෙන යන බව පට බුද්ධිමත් ජනතාව තේරුන්රගෙන මාධ්‍යයේ තහනමක් මන්දුව එෙනවනං. ඒතනඉතින් අර හාණ්ඩුවම පාලනයක් පිතරක් මන්දුවෙනවා ති එතකුට අනිත් මිනික් ගජුන්ට නිදහසක් උුද වෙයි මේ හයටත් දන්නේ අදහස් ලෝකයට ඇනෝ කලන්න රටට ඇනෝ කලන්. මේ කාල මැච්චු මන්දුව වෙනකුට ති එහෙම මාධ්‍යියකට තහනමක් මංගච්නවා කියනෙක මනං ඉච්චර මේ ඇත්තුොත් කැමතිපපුජ්ජ කුදුවේ එහම මන්දුවෙන. මාධ්‍යියකට ආණ්ඩුවක් කෙරෙවරවන අපි තමයි මුලින්ම ඒකට විරුද්ධෝ අන්්ඩුව ඇතුළ අරගල කරන්න. ඇබයි ඒ අතරතුර අපි දකිනො සමහර මාධ්‍ය අද මේ බෙබ්සයිට සේන. සමජ මාධ්‍ය තින ඒව තුලින් අද මනිසුන්ගේ චරිත ගාතනය කරල මනිසුන් විනාස කරන දෙේල්තියන. නේවටනට න නීති ැියයුතු. ඒම ද යම්විදික අභියෝගයක් මාද ෙල් ව අවත්තේ ශ්‍ර ලංකා පොජාන් පරුණ ැට අප ඒ එක වෙනුවෙන් ොම් පැහැදිලෝ පෙනන්න. පන්සෙ පනස් ාතක ො ුණගොත්තින ජාගේ කියලෙක බකජාතකයේ ඉන්න අර කපටි කොකා අර ඉන්න මාලුවන්ට පෙන්න්නනවා මේ කුඩා විලේ ඉඳල්ලාම් වෙලට ජීවත්වවෙන්න බැ හවල් වනාන්තරේ විශාල විලක්තිනව පස් පියමින් සුසති මනරම් මනස්කාන්ත වෙලා ඒකටගින් දැමත් හැමදාම කාල විල සතුරෙන් ඉන්න පුුවන් කිය. අවසානය කොකා අර සියලු මාල්ලුව වර්ගෙන කියලා විල පෙන්නලා තමන්ගේ දඩයම් බවටේ සියලු මාලු පත් කරගත්තා. තින්ඒ පකජාතගේන කොකාගේ භූමිකාව තමයි දැන්ක්. නිල් විකරමසිංහ ප්‍රමොක මේ ආණ්ඩුව කරමින් ඉන්නේ. එම පෝතත් සමගින් සේතු දැසන පුවත් විකාශයේ මින් නිමාට පත්වනවා. ඔබට සුබදවසක්ක.